ආර්ථික පරිවර්තන පනත පිළිබඳ සමන්ත්‍රණයක් කොළඹදී පැවැත්වුණා. එම පනත මගින් ආයෝජන මණ්ඩලයේ වෙනුවට මණ්ඩල තුනක් ස්ථාපනය කිරීමට කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ආචාර්ය කල්ප රාජපක්ෂ මහතා ඇතුළු කිහිප දෙනෙකුම මිහිදී අදහස් දැක්වුවා. කැලණිය රජමහ විහාරය ඇතුළු විහාරස්ථාන නවයක සිතුවම් නිර්මාණය කළ ප්‍රකට චිත්‍ර ශිල්පී සෝලියස් මෙන්දිස් මහතාගේ 148 වැනි ජන්මදිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් පැවැත්වුණා. ඒ මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකළ හලාවත මහවැව සිවිරාජ ළමා නිවාසයේදී එය පැවැත්වුණේ. පාණ්ඩිමි ඉන්දුභාෂා පරිවර්තක ආනන්ද කරුණරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මීටෙක්ව සිටියා. ශ්‍රවණ හා කථනාබාධ සහිත දරුවන්ගේ දක්ෂතා එළි දැක්වීමක්ද මෙහිදී සිදුවුණා. දිවයිනේ පැරණිතම ඒ ශ්‍රේණී ටෙනිස් තරගාවලිය වන කොළඹ ටෙනිස් තරගාවලිය 109 වන වරටත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනිත් ආරම්භ වන අතර තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ක්‍රීඩා අංශයේ සභාපති ශ්‍රියා මුණසිංහ මහත්මිය ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.